තියෙන සල්ලි ගැන මුදල් ඇමති සබ්‍රි රටටම හෙලි කරයි. IMF සාකච්ඡා සාර්ථක වුණ හැටිත් පාර්ලිමේන්තුවට මුදල් ඇමති කියයි. විශ්වාස බංගෙන් ජනපති ඉවත් කරන්න බෑ. නීති මතය හෙලි වෙයි. ෆයිල් වල තොරතුරු තියෙනවා නම් අධිකරණයේ ඉදිරියට යන්න ජනපති නීතිඥ UR අනුරට කියයි. බෙහෙත් හිඟයක් තියෙනවා නම් මේ දුරකතනීට කියන්න. නියෝජ්‍ය කතානායක කවුද? චන්දේ හිට. ඕස්ට්‍රේලියා අනාගත බහරකරු කවුද? චන්දේ 21. විශ්වසනීය පුවත් කාටක් කලින් රටට කියන අයිතින් මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය සමගින යොබ. බෙරට මූල්‍ය තත්ත්වය පිළිබඳ කරුණු සංගවීමේ වුවමනාවක් ආණ්ඩුවට නැති බව මුදල් අමාත්‍ය අලි සබ්‍රි මහතා අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කළා. මේ වන විට මෙරට භාවිතයට ගත හැකි විදේශ සංචිත ප්‍රමාණය ඇමරිකා ඩොලර් මිලියන 50කට ආසන්න බවයි ඒ මහතා සඳහන් කළේ. IMF සාකච්ඡා සාර්ථක වූ බවත් ඒ සඳහා ජාත්‍යන්තරයේ ශ්‍රී ලංකාවට සහාය දෙන අතර ඉදිරි මාස 6 තුල එම මූල්‍ය සහන ලබා ගත හැකි බවද අමාත්‍යවරයා පැවසුවා. අමිතන ආකාරයට ලංකාව 2000න් පසුව මුහුණ දෙන බරපතලම ආර්ථික අර්බුදයට අපි මුහුණ දෙමින් සිටිනවා. 2021 වර්ෂයේ මුළු රජයේ සම්පස්ත ආදායම උනේ ට්‍රිලියන 1 බිලියන 464ක්. ඒ කියන්නේ බිලියන 1500ක් පමණ. වියදම බිලියන 3522ක්. පඩිවලට විතරක් 2021 වර්ෂයේදී බිලියන 845ක් වියදම් කරලා තියෙනවා. පෙන්ෂන් ටික ආබාධිත සෙබළුන්ට ගෙවන එක, නිදහස් මෙඩිසින් ටික, ෆර්ටිලයිසර් සබ්සිඩි එක, සමෘද්ධි, ස්කූල් යුනිෆෝම්, ස්කූල් ටෙක්ස් බුක්ස්, නියුට්‍රිෂන් ප්‍රෝග්‍රෑම් කියන ඒ වලට විතරක් තව බිලියන 595ක් 2021 වර්ෂයේදී වියදම් කරලා තියෙනවා. ඒ කියන්නේ පඩි ඒ සහනාධාර වලට විතරක් මදි උපයාගත් ආදායම. කාලයක් තිස්සේ කෙටි කාලීන ණය ආරං තියෙන අධික පොලියට මේ සියලු දෙනාම කරලා තියෙනවා. ඒක අනුව එන්ඩෙන්ඩ වැඩි පොලියට ගත්තු ණය ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. මේක ජාතික ප්‍රශ්නයක්. කවුරුවක්වත් ආරක්ෂා කරන්න මම උත්සාහ කරන්නේ නැහැ. මම කිසි දෙයක් හංගලා නැහැ. කවුද කියලා තිබුණා ඊයේ පෙරේද මම දැක්කා ඒක වෙබ් අඩවියක මම කිව්වයි කියලා මාසෙකින් ප්‍රශ්නේ විසඳනවා කියලා. මම පිස්සෙක් වෙන්න ඕන මාසෙකින් තියා මම හිතන්නේ නැහැ අපිට අවුරුදු දෙකකින්වත් මේ ප්‍රශ්න වලට විසඳුමක් දෙන්න පුළුවන් වේද කියලා මම එකඟ වෙනවා අය කතා දෙකක් නැහැ ටැක්ස් රේට් එක වැඩි විය යුතු කාලෙක අපි ගිහලා ටැක්ස් අඩු කරා ඒක මම පිළිගන්නවා ඓතිහාසික වරදක් ඒ ප්‍රශ්නයක් නැහැ මම පිළිගන්නවා 2015 වර්ෂයේදී 10000කින් පඩිය වැඩි කරා බිලියන 180ක් වැඩි වුණා ඒක ගෙවන ප්‍රධානයක් වෙන කවුරුත් කිව්වෙත් නැහැ මිනිස්සුන්ට බිලී පිටක් දෙනව වෙනුවට මාළුවෙක් දීපු ප්‍රතිපත්තියේ අවසාන ඵලය තමයි අපි මේ ඇවිල්ලා ඉන්නේ අපි අතර කොතර වෙනස්කම් තිබුණත් මම හිතනවා අපි සියලු දෙනාටම වටින්නේ ශ්‍රී ලංකාව කියන එක අපි සියලු දෙනාටම වටින්නේ මේ රටේ අනාගතය කියන එක මගේ මේ ආශනය මගේ මේ මිනිස්ත්‍රියක විතරක් නෙවෙයි මගේ mantri දූරියත් මම දෙන්නම් ඔබ යෝජනා කරන දක්ෂ මිනිස්සුයෙකුට මේකට ඇවිල්ලා කරන්න පුළුවන් ඒගොල්ලෝ කියනවා හොඳ පාලස්තිනෙක්ව තෝරගෙන මාස 18කට මේ ආණ්ඩුව කරන්න කියලා ඒ පාලස්තිනාව තෝරගන්නකොට හොඳ එක්කෙනෙක්ව තෝරගන්න මුලින්ම මම මෙතනින් ගිහිල්ලා පාර්ලිමේන්තුවට ගිහලා ඒ ෂීට් එක දෙන්න මම ඔබතුමාට යෝජනා කරනවා ඉන්ටර්නැෂනල් ඩෝනර් කොන්ෆරන්ස් එකක් කැඳවන්න අපේ රටේ මේ විපක්ෂයේ සමගි ජන බලවේගය සමගි ජන සංධානයේ සූදානම් ඒකට සහභාගී වෙලා කිසිම දේශපාලන බෙහෙතකින් තොරව ලැබෙන සහන ටික ඍජුව ජනතාවට යන වැඩසටහනක් නිර්මාණය කරනවා නම් පැහැදිලි පිරිසිදු වගවීම වගකීම යන ගුණාංගයන් තිබෙන ක්‍රමවේදයකට අපි සූදානම් උදව් කරන්න අපේ අපේ සියඹලා පිටිය හිටපු නීති කතානායකතුමා ඉන්නවා එතුමාගෙන් අහන්නේ ඉල්ලාස්තුනාද කියලා මේ ලිපිය ලැබිලා තියෙනවා ඒක එතුමා ඉල්ලාස් වෙච්ච බව එතුමාගේ ඉල්ලාසින් පිළිඅරගෙන තියෙනවා මගේ තර්ක මේකයි එතුමා ඉල්ලාස් වෙලා කියලා මේ පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කරනවා ඉල්ලාස්ුණු බව ජනාධිපතිතුමා දන්නලා තියෙනවා ඊට වැඩියි දැන් මේ ඇවිල්ලා තියෙනවා ගෝමිසුති කාලේ නැහැ හෙට දවසේ ඒකට ඡන්දයක් විමසමු මම ඉල්ලාස් වීමේ ලිපිය ජනාධිපතිතුමාට දෙවරක් බාර දුන්නා ආණ්ඩුක විවස්ථාවේ 64-290 දැන් මට එතුමාගේ පිළිගත් බවට මෙතුමාට ආපු ලියුමේ පිටපත ඇවිල්ලා තියෙනවා දැන් ගැටලුවක් නැහැ මේ දැන් ලැබුණේ අවිශ්වාස භංග යෝජනාවකින් ජනාධිපතිතුමා ඉවත් කිරීම කිසිසේත්ම සිදු කළ නොහැකි බව නීතිඥ මහාචාර්ය ප්‍රතිභා මහානාම හේවා මහතා පවසනවා
මේ මොහොතේ මහජන නියෝජිතයන් සියලු දෙනාගේ වගකීම වන්නේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව නිවැරදි හා අවශ්‍යම තීන්දුව తీරන ගැනීම බව ජනාධිපති නීතිඥ යූ.ආර්.ද සිල්වා මහතා ස්වාධින රූපවාහිනී 7 වෙනි පැය වැඩසටහනට එක් වෙමින් පෙන්වා දුන්නා. අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයට එරෙහිව ගේනවා ආණ්ඩුවට එරෙහිව විශ්වාස භංගයක් ගේනවා ජනාධිපතිතුමාට එරෙහිව මෙහෙම චේතනාත්මකව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරලා තියෙනවා නම් රාජදෝෂී වෙලා තියෙනවා නම් අල්ලස්සරන් තියෙනවා නම් විෂමාචාරයක් තියෙනවා නම් මානසික හා ශාරීරික දුබලතාවය නිසා Tamanට සිය දූරේ වැඩ කටයුතු කරන්න බෑ කියලා අන්න එවැනි චෝදනාවක් හදන්න ඕනේ. ඒ චෝදනාවක් හදනව විතරක් නෙමෙයි මේ චෝදනාවට අත්සන් ගන්න ඕනේ. ඒතර දෝෂාභියෝග චෝදනාවක් ගේන්න නම් පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරුන්ගෙන් 3-2ක් අත්සන් කරන්න ඕනේ. කතානායකවරයාට බාර දෙන්න ඕනේ. කතානායක සෑයීමටපත් වෙන්න ඕනේ. එහෙම සෑයීමටපත් වුණොත් විතරයි න්‍යාය පත්‍රයට ඇතුළත් කරන්නේ. ඒ විතරක් නෙමෙයි මේ චෝදනා වෙලා ඒව විභාග කරලා බලන්න ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කරනවා. ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය නැවත එනවා පාර්ලිමේන්තුවට. පාර්ලිමේන්තුවේ 3-2ක බෞද්ධ ඡන්දයෙන් සම්මත වෙන්න ඕනේ. මෙන්න මේ ක්‍රියාව හැර කිසිදු ආකාරයකට ජනාධිපතිවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන්න බෑ. යම් කිසි කෙනෙක් කියනවා නම් 1978 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 42 ව්‍යවස්ථාව 90 එම විශ්වාස භංගයක් ගේන්න කියලා ඒක සම්පූර්ණ වැරදි. හේතුව තමයි 42 වෙනි ව්‍යවස්ථාවේ පැහැදිලිව තියෙන්නේ ජනාධිපතිවරයා මහජන ආරක්ෂාව මහජන සාමය සම්බන්ධව පාර්ලිමේන්තුවේ වගකිව යුතුයි කියන එක. ඒ වගේම ජනාධිපතිවරයා කිසියම් අවස්ථාවකදී කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා හැටියට ක්‍රියාත්මක කරනවා නම් එයා කැබිනට් මණ්ඩලයේ සමාජිකෙක් බවට පත් වෙන්නේ මේ 78 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ තියෙන විධායක බලතල මත. එතුමා වයින් කරන්න පුළුවන්. අයින් කරනවා නම් එතුමා වයින් කරන්න පුළුවන් එකම දේ තමයි දෝෂාභියෝග චෝදනාවක් ගේන එක. ජනාධිපතිවරයාටත් විශ්වාස භංග යෝජනාවක් ගේන්න පුළුවන් කියලා ඒක සම්පූර්ණයෙන්ම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ඒක කතානායකවරයාට ඉෂ්ට කරන්න බෑ. කතානායකවරයාට ඒක බාර ගන්නවක්වත් බෑ. අඩු ගානේ න්‍යාය පත්‍රයටත් ඇතුළත් කරන්න බෑ. මොකද කතානායකතුමාව මෙහෙවන්නේ මේ තියෙන 38-2 යටතේ ජනාධිපති ඉවත් කිරීමේ දෝෂාභියෝග චෝදනාවක් යටතේ. විශ්වාස භංග යෝජනාව කිසි ගැටලුවක් නෑ. අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයට ගේනවා. එතකොට ඒ අය කෙලින්ම ඒ දූරවරින් ඉවත් වෙනවා. 113 ඡන්ද තියෙනවා. එතකොට කාර්යපටිපාටියේ ක්‍රියාදාමය තමයි දෝෂාභියෝගයේදී යම් කිසි චෝදනාවක් ගෙන්න ඕන. ඒ චෝදනාව ඔප්පු කරන්න ඕන. ඒ වගේම පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 3-2 ප්‍රමාණයක් අත්සන් කරලා තියෙනවා. ඒ අත්සන් පිළිබඳව කතානායකවරයා සෑහීමටපත් වෙන්න ඕනේ. එහෙම සෑහීමටපත් වුණොත් පමණයි මේක ඉදිරියට ගෙනියන්න පුළුවන්. ජනාධිපතිතුමා අමාත්‍ය මණ්ඩලයට ඉවත් වෙන්න කිව්වා. ඔබ 113ක් අරගෙන එන්න රට බාර ගන්න. ඒක තමයි පහසුම ක්‍රමය. කාලය නාසි නොකර ඒක වෙනුවට ඔවුන් එකිනෙකාට දෝෂාරෝපණ කරමින් තමන්ගේ චරිත ඝාතන කරමින් ඒ අය කටයුතු කළා. කාලය කොයිතරම් නාස්ති වුණාද මුදල් කොච්චර නාස්ති වුණාද කියලා අපි දැක්කා. දැන් මේ කරන්න යන්නේත් මොකද්ද? අවශ්‍යම අවස්ථාවේ කරන දෙයක්ද? නීතිමය වශයෙන් ඔවුන්ට තියෙන අයිතිවාසිකම හැටියට ඕනෑම අවස්ථාවක රටේ පවතින රජය හරියට ක්‍රියාත්මක නොවේ නමනම් එවැනි අවස්ථාවක විශ්වාස භංග යෝජනාව ගේන්න පුළුවන්. ඕක පාර්ලිමේන්තුවේ සාකච්ඡා කරන්න දෙයක් නැහැ. මුළු ලංකාවම පිළිගන්න දෙයක් තමයි මේ වෙලාවේදී හිටපු අමාත්‍ය මණ්ඩලයට මේක කරගන්න බැරි වුණා. ඉතින් ඒක රටේ නායකයා පිළිගන්නවා නම් අගමැතිතුමා පිළිගන්නවා නම් ඒක පිළිගරගෙන අමාත්‍ය මණ්ඩලය ඉල්ලාස් කරනවා ආයෙත් විශ්වාස භංග යෝජනාව මොකටද කියන ප්‍රශ්නේ මතුවේ. විශ්වාස භංගය ගැනලා දැන් හෙට ඡන්දයක් තියලා නිද්ද වෙනකොට අලුත් ආණ්ඩුවක් හරි පත් කරගන්න පුළුවන් නේ. ඒකත් ක්‍රමවේදයකට අනුව ඕක ක්ෂණිකව කරන්න පුළුවන්. ක්‍රමයේ පහු කරලා ඇවිල්ලා දැන් තර්ජනය කරනවා කතානායකතුමාට. තමන් මේක වහාම විවාදයට ගත්තේ නැත්නම් අපි තමන්ට විරුද්ධවත් එකක් ගේනවා. ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා සතුව දූෂණ චෝදනාවන්ට අදාළ තොරතුරු එතරම් තිබේ නම් ඒ සම්බන්ධයෙන් නීතිමය පියවර නොගන්නේ මන්දැයි ජනාධිපති නීතිඥ යුවර්ද සිල්වා මහතා ප්‍රශ්න කළා. ඒ ස්වාධීන රූපවාහිනී 7 වෙනි පැය වැඩසටහනට එක් වෙමින් දැන් ඔය ෆයිල් ටික ඔහොම්මම 2015 වෙනම කාමරයක් දීලා ඒ සම්බන්ධව කටයුතු කරලා ක්‍රියා කරපු බව සුහද ගම්ලත් තිබු නීතිපති දෙපාර්තමේන්තුවේ සොලිසිටර් ජෙනරල් වලින් පැහැදිලි ප්‍රකාශ කළ පුවත්පත් වල පළ වුණා. ඉතින් ඒව බොරු නම් ඔහුට විරුද්ධව නඩු දාන්න එපා. ඒකෙදි ඔය ක්‍රියාමාර්ග ගන්න කියලා ඔවුන්ට බල කරලා බලහත්කාරයෙන් කරන්න බැරි වෙච්චාට පස්සේ ඒකම තියාගෙන ආයෙත් අර කුණු ටික පීදෙන තම මකුළු දැල් කඩලා ආපහු ගේනවා. දැන් ඒගොල්ලන්ට බලය නැති වෙලාමනේ පුළුවන් වෙලාවේදී අල්ලස් දෙපාර්තමේන්තුව සහ අපරාධ පරිශීලන දෙපාර්තමේන්තුවේදී ඕවා ටික ඔක්කොම කරන්න තිබුණා. ජනතාව ඕක අහගෙන ඉන්නවා. ඊට පස්සේ පාර දිගේ උද්ඝෝෂණ කර කර යනවා. ඒක නෙමෙයි ක්‍රමය. ඕවා ක්‍රියාත්මක කරන්න අදාළ බලධාරීන්ට දබා දීලා තියෙනවා දැන්ටම. ඒවා ඇයි ක්‍රියාත්මක වෙන්නේ නැත්තේ කියලා එතනට ගිහිලා උද්ඝෝෂණයක් කරන්න.
මෙතර අනුර කුමාර දිසානායක මහතා අග්‍රාමාත්‍ය කාර්යමණ්ඩල ප්‍රධානි යෝෂිත රාජපක්ෂ මහතාට එල්ල කළ අසත්‍ය චෝදනාවන්ට අදාළව නීතිමය පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය කාර්යමණ්ඩල ප්‍රධානි කාර්යාලය පවසනවා. යෝෂිත රාජපක්ෂ මහතාට අයත් ඉඩම් ලෙසට යම් ඔප්පු අංක සහ ඉඩම්වල නම් ඉදිරිපත් කරමින් අනුර කුමාර දිසානායක මහතා ඊයේ පැවති මාධ්‍ය හමුවකදී කරුණු ඉදිරිපත් කළා. මෙම කරුණු ජනතාව නොමග යවන සුළු ප්‍රකාශ බවත් වැරදි තොරතුරු ඉදිරිපත් කිරීම නිසා සිදු වූ අපහාසය සම්බන්ධයෙන් අනුර කුමාර දිසානායක මහතාට එරෙහිව ඉදිරි නීතිමය කටයුතු සිදු කිරීම සඳහා යෝෂිත රාජපක්ෂ මහතා සිය නීතිඥවරුන් වෙත උපදෙස් ලබා දී ඇති බවත් අග්‍රාමාත්‍ය කාර්යමණ්ඩල ප්‍රධානි කාර්යාලය පවසනවා. මෙතර 6 වෙනි විධායක ජනාධිපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ මහ බැංකු වංචාවෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පවුලේ සමාජිකයන්ට මුදල් ලැබුණු බවට දූෂණ විරෝධී හඬ කැඳවුම් කරු වසන්ත සමරසිංහ මහතා කරන ලද චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කරන බවයි. ඉදිරියේදී මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගන්නා බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ. මෙතර අනුර කුමාර දිසානායක මහතා තමන්ට එරෙහිව එල්ල කළ සියලු චෝදනා අසත්‍ය බව අජිත් නිවට් කබ්‍රාල් මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා. එම චෝදනාවලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ. ඖෂධ සපයා ගැනීමේදී ගැටලු පවතින්නේ නම් එම ගැටලු විසඳීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විශේෂ වැඩපිළිවෙලක් යොදා තිබෙනවා. දිවයිනේ බොහෝ ප්‍රදේශවල මේ වන විට ඖෂධ හිඟයක් පවතින බවට වාර්තා වෙනවා. ඒ අනුව 19.99 සුවසරිය ෂණික ඇමතුම් අංකය අමතා තමාට පවතින ඖෂධ ගැටලුව සම්බන්ධයෙන් දැනුම් දිය හැකි බවයි සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කළේ. එමගින් ඖෂධ ගැටලුව සඳහා විසඳුම් ලබා ගත හැකි බවද අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා. ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘති අඛණ්ඩව පවත්වාගෙන යාමට හා බදු ප්‍රතිපත්තිය ප්‍රතිසංස්කරණයට රජය තීරණය කර තිබෙනවා. ග්‍රාමීය සංවර්ධන කටයුතු කිසිවක් නතර නොකර අඛණ්ඩව පවත්වාගෙන යාමට රජය තීරණය කර ඇති බව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිනී ගුණවර්ධන මහතාගේ විමධිගත අරමුදලින් ග්‍රාමීය සංවර්ධන කටයුතු සඳහා උපකරණ ලබා දීමේ අවස්ථාවට ගලගෙදර දෙමෝදර ප්‍රදේශයේදී එක් වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. මූල්‍ය අර්බුදයක් රට තුල පැවතියද ග්‍රාමීය සංවර්ධන කටයුතු අඛණ්ඩව සිදු කරගෙන යාමට රජය තීරණය කළේ ජීවනෝපාය ව්‍යාපෘති හා ස්වයං රැකියා කටයුතු ඉහළ නැංවීමේ අරමුණ ඇතිව බවද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළා. ආදායම ඉහළ නැංවා එහි ප්‍රතිලාභ ජනතාවට ලබා දීම සඳහා බදු ප්‍රතිපත්තිය ප්‍රතිසංස්කරණයට රජය තීරණය කර ඇති බවද මෙහිදී වැඩිදුරටත් අවධාරණය කෙරුණා. ගාලු මෝදොරදී පැවැත්වෙන විරෝධතාවයේ 26 වන දිනේ අදයි. තවත් ස්ථාන කිහිපකදීද විවිධ පාර්ශව විරෝධතා පැවැත්වීමට කටයුතු කර තිබුණා. ගාලු මෝදොර ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉදිරිපිට ආරම්භ කළ විරෝධතාව අද ක්‍රියාත්මක වන්නේ 26 වන දිනටයි. ගාලු මෝදොර ප්‍රදේශයේ කූඩාරම් කිහිපයක් ඉදිකරගෙන ඇති විරෝධතා කරුවන් ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉදිරිපිට වේදිකාවක් ද සකසාගෙන මෙම විරෝධතාවට එක්ව සිටිනවා. මේ අතර අරගලය මෙහෙවමින් බෞද්ධකමට හානිකර මත සමාජගත කිරීමට සංවිධානාත්මකව කටයුතු කරමින් සිටින්නේ යයි කියන උපුල් ශාන්ත සන්නස්කල මහතා අරගල භූමියෙන් ඉවත් කරන්නයි ඉල්ලා සඳහන් කරමින් කොළඹ නගරයේ පෝස්ටර් ප්‍රදර්ශනය කර තිබෙනවා. ගෝල්ෆිස් අරගලයේ දියාරු කරන සන්නස්කලකේ නිරාගමික යර කල්ලිය අරගල භූමියෙන් වහා ඉවත් කරනු ජන පෝස්ටර් අලවා ඇත්තේ ජන අරගල ව්‍යාපාරයේ නමිනුයි. මේ අතර උතුරේ සහ දකුණේ ඝාතනයට ලක් වූ මාධ්‍යවේදීන් වෙනුවෙන් යුක්තිය ඉටු කරන ලෙස ඉල්ලා විරෝධතාවක් මීගමුවේදී පැවැත්වුණා. ඒ ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය පැවති ඊයේ දිනේදී මාධ්‍යවේදීන් සමාජ ක්‍රියාකාරීන් ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියා. නොරොච්චෝලේ විදුලි බලාගාරයත් බිඳ වැටි ඇති තත්වයක විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස ජනතාවට අවධාරණය කෙරෙනවා. අද දිනේ දිවයින පුරා පැය 3යි විනාඩි 20ක විදුලි කප්පාදුවක් සිදු කෙරෙන බව ලංකා විදුලි බල මණ්ඩලය පවසනවා. කලාප දෙකක් යටතේ පෙරවරු 9:30 සිට රාත්‍රී 9:30 දක්වා එම විදුලි කප්පාදුව සිදු වෙනවා. ඒ සිට එල් කලාපවලටත් පී සිට ඩබ්ලිව් කලාපවලටත් පෙරවරු 9 සිට පසරු 5:30 දක්වා පැය 2ක කාලයක් සහ පසරු 5 සිට රාත්‍රී 9:30 දක්වා පැය 1යි විනාඩි 20ක කාලයක්ද විදුලිය කපාදුව සිදු වෙනවා. එමෙන්ම කොළඹ වාණිජ කලාපය සඳහා පෙරවරු 6 සිට පෙරවරු 9:20 දක්වා කාලය තුල පැය 3ක විදුලි කපාදුවක් සිදු වනු ඇත.
මෙතර ඊයේ දිනේදී නොරොච්චෝලේ බලාගාරයේ බිඳ වැටීමෙන් මෙගාවොට් 270ක් ජාතික පද්ධතියට අහිමි වී තිබෙනවා. එය යථාතත්වයට පත් කිරීම සඳහා දින 5ක් පමණ ගතවන බවයි අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසුවේ. මේ හේතුවෙන් පවතින විදුලි කප්පාදුව දීර්ඝ කිරීමකින් තොරව කලමනාකරණය කර ගනිමින් විදුලි සැපයීම සිදු කරන ලෙසත් අමාත්‍යවරයා ලංකා විදුලි බල මණ්ඩලයට උපදෙස් ලබා දී තිබෙනවා. නොරොච්චෝලේ විදුලි බලාගාරයේ එක විදුලි ජනල යන්ත්‍රයක් ක්‍රියාවිරහිත වෙලා තියෙනවා ඒකේ ID ෆෑන් එකක ගැටලුවක් නිසා. ඒ අනුව මේක අපිට ලබා ගන්න සිදු වෙලා තියෙන්නේ ජල විදුලියේ ඉතුරු කොටස් වලින් ඒ කියන්නේ සමනල වැවෙන් සහ ලක්ෂ පාණෙන් මෙවැනි අවස්ථාවක අපි යෝජනා කරන්නේ ජල විදුලිය අර පරිස්සමෙන් පාවිච්චි කළ යුතුයි. මොකද අපි දන්නේ නැහැ ඉදිරියේ වැස්ස කොයි විදියට සිදු වෙයිද කියන එක. ප්‍රමාණවත් තරම් සිමෙන්ති තොග වෙළඳ පොළ තුල තිබියදී අධික ලෙස මිල ඉහළ යාම පිළිබඳව සොයා බැලීමට රාජ්‍ය විශේෂ විමර්ශනයක් සිදු කිරීමට කටයුතු යොදා තිබෙනවා. ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමයේ සභාපති සුසන්ත ලියනාරච්චි මහතා ස්වාධීන රූපවාහිනී තීරණයේ දේශපාලන සංවාදයට එක් වෙමින් මේ බව ප්‍රකාශ කර සිටියා. ලංකාවේ සිමෙන්ති මාසයකට පරිභෝජනය සඳහා අවශ්‍ය වන මෙට්‍රික් ටන් ලක්ෂ 6ක් අපි දේශීය වශයෙන් නිෂ්පාදනය කරන්නේ 140යි 160ක් අපි ආනයනය කරන්න ඕනේ මෙට්‍රික් ටොන් ලක්ෂ 6 බෙදා හැරෙන්නේ ලංකාවේ වෙළඳ මධ්‍යස්ථාන 8000කට ආසන්න ප්‍රමාණයක් ලංකාවේ තියෙන ඔය හાર્ඩ්වෙයාර් අරෝමේ ඔක්කොම එක ඇතුළුව. එතකොට ඒවට 175ක් පරිභෝජනය සඳහා බෙදා හරිනවා. ඒකින් 125ක් තමයි ඉඳිකිරීම් කර්මාන්තය සඳහා බල්ක් හැටියට මහ පරිමාණ සහ සුළු පරිමාණ අයට බෙදා හරින්නේ. පහුගිය මාස 4-5 ගත්තාම අර බෑග් හැටියට ඉම්පෝට් කරන 175 වෙළඳ වලට 80ක් ඉම්පෝට් කරේම නැහැ. හේතුව සාමාන්‍ය සමාගම් එහෙම තමන්ට ලාභයක් නැත්නම් අතාරින වෙලාවල් තියෙනවා ඒ කාල වේලාවල් වලදී ඒ සමාගම් වලින් අපි දැක්ක කිනම් මේ LC ඕපන් කරගන්න ණයවර ලිපි විවෘත කරන්න හැකියාවක් තිබෙන අවශ්‍ය මුදල් ලැබුණේ මේ හිඳද ආනයනේ ප්‍රමාණය ඒක නජීත් පහුගිය මාස දෙක ඇතුළතනේ දරුණුටම බලපෑවේ මම මේ කියන්නේ ගිය අවුරුද්දේ දෙසැම්බර් නොවැම්බර් වෙනකොට ලොකු හිගයක් ඇති වුණා ඔතන කියන්නේ කාලයක් තිස්සේ මේ දේ සිදු වුණා එතකොට මේ මිල වැඩි වෙලා තිබුණේ නැහැ අන්න ඒක තමයි මම කියන්නේ මේක පාරිභෝගික අධිකාරිය විසින් ඔබ්සර්ව් කරේ නැහැ. වෙළඳපොලේ තිබෙන හැබැයි අර ඔබතුමා කියන වගේ වැඩි මිලට ගන්න තිබ්බයි. සාමාන්‍යයෙන් ඒක සූක්ෂම විදියට බෙදා හැරීමේ ක්‍රමවේදයක් ඒ අය අතර තුන එක තමයි මම මාෆියාවක් කියන වචනේ එතනට පාවිච්චි කරේ. මේ தත්ත්වය මත එන්න මාසෙන් මාසේ අර හිගය මෙට්‍රික් ටොන් ලක්ෂ 3 දක්වා හිග වුණා. අතිරේක්තයක් නෙමෙයි හිගයක් ඇති වුණා. පරිභෝජනය සහ ඉල්ලුම වැඩි වුණා. මේක දැන් අවම කර ගැනීම සඳහා මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා සමගත් අදාළ බලධාරීන් එක්කත් අපි සාකච්ඡා කරාම කිව්වේ මට හම්බන්තොට සිමෙන්ති කර්මාන්තශාලාවක් මාර්තු මාසේ 7 වෙනිදා විවෘත වුණාම ඒක මෙට්‍රික් ටොන් 10000ක් විතර දවසකට වෙළඳ පොළට නිකුත් කිරීමේ හැකියාවක් තියෙනවා කියලා තමයි අපි දැනුවත්ව හිටියේ. නමුත් වෙළඳ පොළට නිකුත් වීම ප්‍රමාදයි තාමත්. නමුත් අද වෙනකොට හම්බන්තොට කර්මාන්තශාලාවත් ඇරලා සිමෙන්ති නිෂ්පාදනය වෙනවා පුත්තලමෙත් නිෂ්පාදනය වෙනවා සමාජය තුල ඕනතරම් සිමෙන්ති වෙළඳ පොළේ තියෙද්දි සිමෙන්ති මිල ඉහළ යනවා. මේ මිල ඉහළ යාමට ප්‍රධාන හේතුවක් හැටියට මම සැලකුවේ මේ මිල පාලනය කරන්න ඕනේ ප්‍රයිස් කන්ට්‍රෝල් එකක් තියෙන එකට තමයි. ඒකෙන් මේක පාලනය කරේ නැහැ. පාරිභෝගික අධිකාරිය මේ පිළිබඳව සොයා බැලුවේ නැහැ. දැන් අවිල්ලා තිනා හොඳ තැනකට. අමාත්‍යාංශයේ විසින් මේ පිළිබඳව ඇනලයිසිස් එකක් කරන්න ලෑස්ති කරලා තිනා මිල වැඩිවීම කෙසේද මෙච්චර ප්‍රමාණයකට වැඩි උනේ කියලා. පාරිභෝගික අධිකාරියත් SLS ආයතනයත් කස්ටම් එකත් දේශීය ආදායම් ඉන්ඩෙන්ට් රෙවනු එකත් මේ හතර ගෙනෙල්ලා පුළුල් සාකච්ඡාවකට භාජනය කරලා කොතනද මේ වැඩිවීම තියෙන්නේ කියන එක බලලා සාධාරණ ලෙස වෙළඳපොළට දෙන්න කියලා තමයි අපේ යෝජනා කරේ. පානදුර ප්‍රදේශයේ විදුහල්පති නිල කාමරයට හා පරිගණක විද්‍යාගාරයට ගිනි තබා දේපළ විනාශ කිරීම සම්බන්ධයෙන් පාසල් සිසුන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පානදුර කෙසල්වත්ත ප්‍රදේශයේ පදිංචි 12 හැවිරිදි හා 9 හැවිරිදි සිසුන් දෙදෙනෙකු විශේෂ සැකපිට අත්අඩංගුවටගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ. සිසුන් දෙදෙනා විදුහල්පති නිල කාමරයට ගිනි තබා ඇති අතර ගින්න යාබද පරිගණක විද්‍යාගාරයටද පැතිර ගොස් පරිගණක 20කට පමණ හානි සිදුව තිබෙනවා. තවත් උපකරණ රසක්ද විනාශ වී ඇති බවයි පැවසෙන්නේ. ගින්න ඇති වූ අවස්ථාවේ පාසල වසා දමා තිබූ අතර ප්‍රදේශවාසීන් ගින්න නිවා දැමීමට කටයුතු කර තිබෙනවා. සිසුවෙකුට විදුහල්පතිවරයා ලබා දුන් දඬුවමකට උරණ වී මෙම ගිනි තැබීම සිදු කර ඇති බවයි වාර්තා වන්නේ. සිදිය සම්බන්ධයෙන් වැඩිදුර පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි. දැන් පුවත් කිහිපයක් කෙටියෙන්. ශ්‍රී ලංකා වොලිබෝල් ප්‍රවීණයන්ගේ වාර්ෂික හමුවක් පසුගියදා මීගමුව කොච්චි කඩේදී පැවැත්වුණා. මීට සමගම ඉවස් කන්නාඩි බෙදා දීමක්ද සිදු කෙරුණේ බර්වින් ප්‍රනාන්දුපුල්ලේ මහතාගේ ප්‍රධානත්වයෙන්. ශ්‍රී ලංකාවේ සිටින ප්‍රවීණ වොලිබෝල් ක්‍රීඩකයන් මෙම අවස්ථාවට එක්ව සිටියා. අඩුවදම් ලබී පවුල් වෙනුවෙන් වියලි ආහාර බෙදා දීමේ වැඩසටහනක් පයාකල මලේකුඩ පුෂ්පාරාම විහාරස්ථානයේදී පැවැත්වුණා.
පූජ්‍ය තලගල සුමන වංශ ස්වාමින් වහන්සේගේ සංකල්පයකට අනුවයි වැඩසටහන ක්‍රියාත්මක කෙරුණේ. පෞද්ගලික ව්‍යාපාරිකයන්ගේ සහයද ඊට ලැබී තිබුණා. බෙදවත් චී ගෝමරන් කඩවල අඩු ආදම් ලැබී චන තව සඳහා වේලි ආහාර ලබා දීමේ වැඩසටහනක් හුරුළු මහා මුනියාය ඓතිහාසික රජ මහ විහාරයේදී පසුගියදා පැවැත්ුණා. මැලේසියාවේ ප්‍රධාන සංග්‍රහයක බූටාවත්තේ සරණංකර ස්වාමින් වහන්සේගේ ධන පරිත්‍යාගයෙනුයි මෙම කටයුතු සිදු කෙරුණේ. බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංග්‍රහයක පූජ්‍ය පහළගම සෝමරතන ස්වාමින් වහන්සේගේ මූලිකත්වයෙනුයි මෙම පරිත්‍යාග සිදු කෙරුණේ. අඩු ආදායම් ලාභීන් ලක්ෂයක් සඳහා සහන මල්ලක් ලබා දීමේ මනුදම් මෙහෙවර වැඩසටහනේ තවත් අදියරක් ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේදී ක්‍රියාවට නැඟුණා. ඒකාබද්ධ සමාජ සත්කාරක වැඩසටහනක් ලෙසයි මෙය ක්‍රියාත්මක වන්නේ. අඩු ආදායම් ලාභී පවුල් සඳහා වියලි ආහාර ද්‍රව්‍ය අඩංගු සහන මල්ලක් ලබා දීම මනුදම් මෙහෙවර වැඩසටහනට තේ සිදු කෙරෙනවා. ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික්කයේ අඩු ආදායම් ලාභී පවුල් 50ක් සඳහා වියලි ආහාර මල් ලබා දීම සර්වෝත්තර මධ්‍යස්ථානයේදී සිදු කෙරුණා. මේ සඳහා ප්‍රධාන අනුග්‍රහකත්වයේ ලබා දෙන්නේ ඩයලොග් ආසියාට සමගමයි. හේමස් මාස් හෝල්ඩින් හා සීපීල් යන ආයතන මේ සඳහා සම අනුග්‍රහකත්වයේ ලබා දෙනපා. සර්වෝදය ආයතනයයි එය සම්බන්ධීකරණය කරන්නේ. ආර්ථික අපහසුතාවට පත්ව ඇති මේ අවස්ථාවේ මෙවන් සත්කාරයක් සිදු කිරීම පිළිබඳ ජනතාව සිය ස්තුතිය පළ කළා. බඩු මිල ඉහළ ගිහිල්ලානේ තියෙන ඒක නිසා අපිට ගොඩක් අපහසුයි. ඉතින් මේ වගේ බඩු දීලා ඉවර වෙලා අපිට කරපු මේ සත්කාරයට මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ඩයලොග් ආයතනයේ තව තවත් මේ වගේ මෙහෙවර කරන්න එයාලට දිගු ගමනක් යන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඩයලොග් ආයතනය මනුදම් මෙහෙවර යටතේ කරන මේ වැඩසටහන ඇත්තටම අපිට මේ අවස්ථාවේ ගොඩක් වටිනවා. ඇත්තටම අපි එදිනදා වේදම හොයාගෙන ලබන දීවරුම් පිරිසකට තමයි මේ වගේ සත්කාරය කරේ. ඩයලොග් ආයතනයටත් සාර්වෝදය සංවිධානය කරපු සේරම අයටත් ගොඩක් පිං. මේ වගේ සත්කාරය කරන්නට තව තවත් ධෛර්ය ශක්තිය ලැබෙන්නේ කියලා ප්‍රාර්ථනා කරනවා. එත් සමගින් මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. ඔබට සුබ දවසක්.